ඔව් තරංග ඇත්ත වශයෙන්ම කියන්නට අවශ්‍යයි. අපි මේක දැක්කේ නැද්ද කියන කාරණාව සමහර වෙලාවට හෘද සාක්ෂියේ තියෙන මිනිහෙකුට පැනනගින්න පුළුවන් ප්‍රශ්නයක්. ඔබ පසුපෙළ මන්ත්‍රීවරුත් ඒ වගේම රාජ්‍ය ඇමතිවරුත් ඒ වගේම කැබිනට් ඇමතිවරුත් කවුරු හරි හිතනවා නම් මේ ආණ්ඩු පක්ෂයට මුලින් තිබුණ 159ක් දෙනා එක කාමරයකට ඇවිල්ලා ඒ කාමරය ඇතුළේ ඉඳගෙන තමයි මේ ප්‍රශ්න විසඳන්නේ. කැබිනට් ඇමතිවරයෙකුට තිබෙන වගකීම සහ බලය හැකියාව ශක්තිය රාජ්‍ය ඇමතිවරයෙකුට තිබෙනවා ඒ වගේම තිබෙනවා පසුපෙළ මන්ත්‍රීවරයෙකුට තිබෙනවා කියලා ඒක සත්‍ය යථාර්ථය නෙවෙයි තරංග. තරංග කැබිනට් මණ්ඩලයේ තමයි රාජ්‍යක තීන්දුව తీරන ගන්නේ. ඊට පස්සේ තමයි මේ තීන්දුව తీරන අප සමග සාකච්ඡා කරන්නේ. අපට තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ එකඟ වෙන එකඟතාවයන් වලට ආණ්ඩු පක්ෂය තුලදී බලපෑම් කිරීම. නමුත් පසුපෙළේ 159 වෙනිදී ඉන්න මන්ත්‍රීවරයෙක්ගේ කතාවක් හෝ බලපෑමක් හෝ මම හිතන්නේ නැහැ. අර කැබිනට් තීන්දුවක් ආපස්සට පෙරලන්න තරම් බලසම්පන්න වෙයි කියලා. ඒ නිසා තරංග අපි 159 දී මේ තීන්දුව ගත්තා නම් අපි 149 10 දිනකින් අඩු වුණා කියලා ඔබ හිතන්න. කළු ගලේ ඔළුව ගහගත්තා වගේ වැඩක් වෙන්නේ. තීරණාත්මක අවස්ථාවේදී ගන්න තියෙන තීන්දුවක් අපේ වෙනත් අනවශ්‍ය අවස්ථාවකදී ගැනීමක් සිද්ධ වෙලා ජාතියට කරන්න තිබ්බ වගකීමක් යුතුයකමක් කරන්න බැරි වෙනවා. අපට 69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්නා. ඒ 69 ලක්ෂයක ජනවරමට සාධාරණේ කරන්න ඕන තරංග. ඒ නිසා අපි බලබල හිටියා සමහර සිද්ධිවලදී අපේ හෘද සාක්ෂිත එකඟ නැති බව අපි තීරුම් ගත්තා. අපි මිනිපෙට ගියා මොරයායට ඒ වගේම හසලක තිබෙනවා ගොවිජන මධ්‍යස්ථාන දෙකක්. මේකේ ඉන්න විසංවිධාන සභාපතිවරුන් කැඳවව්වා. ඔවුන්ගෙන් අපි විමසීමක් කරා මේ කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ගැටලුව පිළිබඳව. අපේ KPS කුමාරසිරි මන්ත්‍රීතුමයිනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඔහු තන්නේ කරමින් ඉන්නේ මේ කොවින් ඉන්න ප්‍රදේශයක. ඒ වගේම තමයි අපේ ඉන්න අනිකුත් මන්ත්‍රීතුමන්ලා මේ පිළිබඳව ආණ්ඩු පක්ෂ රැස්වීමලදී කතා කරා. නමුත් ඒ කතාවලදී ඇත්ත වශයෙන්ම අපට નિયમિત බර ලැබුණේ නැහැ කියලා අද අපිට තිබෙනවා හෘද සාක්ෂි ගැටලුවක තරංගේ නිසා අපි කියන්නේ එදා අපි තීන්දුවක් ගන්න තිබුණා නම් ඒ තීන්දුව මං හිතන්නේ ඉතාම නිවැරදිව යථාර්ථවාදී තීන්දුව නෙවෙයි. හැබැයි ආණ්ඩුව කියන දැන් කියනවා අපිට ඉන්නවා අපේ මන්ත්‍රීවරු 120ක් කියලා. එහෙම නැත්නම් 117ක් කියලා. හැබැයි තරංග කල්පනා කරන්න 117ක් කියන වෙලාවේදී අපි 10 දෙනා හෘද සාක්ෂිට එකඟව තීරණයක් ගන්නවා මින් ඉදිරියට ආණ්ඩුව ගන්න සමහර තීන්දුවලදී කෘෂිකාර්මික හරිත කෘෂිකර්මාන්තයේ මුහුණුවරින් වෙන්න පුළුවන් ditto පුරවැසිභාවය පිළිබඳ මුහුණුවරින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ණය රීස්ට්‍රක්චර් කරන නැත්නම් ණය ගෙවීම ප්‍රමාද කරන්න පුළුවන් අවස්ථාවේදී වහවහ ගෙවන වගේ හෘද සාක්ෂිට එකඟ නැති ගැටලුවලදී අපි මින් ඉදිරියට සහාය ලබා දෙන්නේ නැති බව ඉතාම කරුණාවෙන් කීවා තරංග. ඒ නිසා අපි මේ එකතු වුණේ මා විශ්වාස කරනවා අපට ඡන්දේ දුන්න අද නිවසේ ඉඳලා හූල්ලන 69 ලක්ෂයක අපේ ජනතාව වරදක් කරලා නෙවෙයි උන් හූල්ලන්නේ. ඔවුන් ඇත්තටම මේ අද අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන් අද යටිනුවරින් ආපු මම වෙන්න පුළුවන්. අපි සියලු දෙනාම අද මේ මන්ත්‍රීවරු උනේ අර ප්‍රාදේශ සභාවේටම මන්ත්‍රීතුමා, ප්‍රාදේශ සභාවේටම සභාපතිතුමා, පළාත් සභාවේටම මන්ත්‍රීතුමා, ගමේ සහකා සමිතියේ සමාජිකයා, සහකා සමිතියේ සභාපතිතුමා මේ වගේ රටේ ගමේ ඉන්න අපේ සාමාන්‍ය අහිංසක මිනිස්සු නිසා තමයි අපි මෙතෙන්ට ආවේ. ඒ නිසා මේ මිනිස්සුන්ට අද පාරට බහැලා මුහුණ දීලා Tamanta අවංකවම හෘද සාක්ෂිත එකක කතා කරන්න බැරි වාතාවරණයක් තියෙනවා. අපිට මේ ජනවරම හැඩුවට ලක් කරන්න බෑ. මේ 69 ලක්ෂය ආරක්ෂා කරන ඒ අයගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් තමයි මේ තීන්දුව ගත්තේ නිවැරදි වෙලාව කියලා මම විශ්වාස කරනවා තරංග.